පාක්ෂණිකන හොයන ඔයාව අයිබන් කියලා පිළිගන්නවා එස්එල් ගීක් එකකින් එන තවත් වීඩියෝ එකට මම ඉන්නේ මේ වෙද්දි තායිවානයේ තයිබේ කියන නගරවර මේ වෙද්දි මම ඉන්නේ Computex event එකට ඇවිල්ලා මේ Computex කියන්නේ මම කලින් වීඩියෝ එකදී කතා කරපු විදිහම tech event එකක් tech based විවිධ දේවල් තියෙන event එකක් ඉතින් අද මම මෙතනට එන Asus company එකත් එක්ක ඉතින් බදාන විදිහට gadgets වගේම විවිධ innovations ගොඩක් අපිට බලා ගන්න හම්බෙනවා ඉතින් අද අපි කතා කරන්නේ මොනවද අපිට බලා ගන්න හම්බෙන්නේ කියලා දන්න සිංහලෙම වීඩියෝ පටන් ගන්න කලින් මේ වීඩියෝ share කරන්න ඒ වගේ පළතුරු රතු පාට subscribe button එක click කරා තමයි ඉස්සරහට මේ වීඩියෝ සක්කාඩම ගෙන ගන්න හම්බෙන්නේ අපි තවත් අපිට කතා කරනකොට දැන් කතා කරමු Taiwan තියෙන Computex event එකේ අපිට බලා ගන්න හම්බෙන දේවල් මොනවද කියලා Taiwan Computex event at the Loki Purama Visiratira Tech Brands Rasha Kekutula Timuna. Meatra Bigoda Kasakan gaming tech brands powered Balagan Hambuna. Ekika laptop save a desktop save a vivid RGB keyboard, same at the mouse. මෙයගේ gaming consoles මෙයගේ විවිධ දේවල් අපිට මේ Computex event එක ඇතුළ බලා ගන්න හම්බුණා. Gaming වලට මුල් තැනක් දීලා තිබුණත් අපිට මේ Computex event එකේදී මෙතනින් එහාට ගිහලා තාක්ෂණික වශයෙන් වැදගත්කමක් තියෙන ගොඩක් දේවල් ප්‍රමාණයක් අපිට බලා ගන්න හම්බුණා. ඒවම ඔයගොල්ලෝ හැමෝම දන්නවා තායිවානයේ තියෙන ප්‍රධානම හේතුව මේ Computex event එක කියලා. විශේෂයෙන් Computex event එකේ Asus ලගේ ප්‍රදර්ශන කුටියට තමයි මම ප්‍රධාන විදියට මුල් කරගන්නේ. මම ඔයගොල්ලන්ට මේ වේදේ review කරලා තියෙන Asus Zenbook Pro Duo කියන computer එක ගැන. මෙතනින් එහාට ගිහිල්ලා ඊට පස්සේ Asus කියන ප්‍රධාන විදිහට කම්පියුටර් සදන ආයතනයක් වුණාට මෙතනින් එහාට ගිහිල්ලා මේගොල්ලන්ගේ networking solutions වගේ දේවල් බලා ගන්න හම්බුණා. මෙතන විවිධ routers, ඒ වගේ networking වලට පාවිච්චි කරන විවිධ devices වගේ දේවල් අපිට බලා ගන්න හම්බෙනවා. ඒත් එක්ක මෙතනින් එහාට ගියට පස්සේ ගොඩක්ම ලොකු laptop series එකක්ම බලා ගන්න හම්බුණා. විවිධ කාරණා වලට පාවිච්චි කරන විවිධ specifications තියෙන, ඒ වගේ විවිධ designs වලින් සමන්විත laptops විශාල ප්‍රමාණයක් අපිට මෙතන බලා ගන්න හම්බුණා. ඒත් එක්ක මේ හැම දෙයක්ම ඒසුස්ලා අරන් ඉන්න හේතුව තමයි ඒසුස් ආයතනයේ වසර 30ක් සම්පූර්ණ වීම. ඉතින් වසර 30ක් ඇතුළත ඒසුස් ආයතනයේ මේ ලෝකෙම ගොඩක්ම නම දිනාගත් ආයතනයක් විදිහට අපි හඳුන් ගන්න පුළුවන්. ඉතින් මේකට සමගාමීව තමයි මේ අවුරුද්දේදී ඒසුස් ආයතනයේ කලින් අවුරුදු වලට සාපේක්ෂව ගොඩක්ම powerful laptop series කිහිපයක්ම රිලීස් කරන්නේ. ඒ වගේම ඒසුස්ලා ප්‍රධාන විදිහම ඒගොල්ලන්ගේ 30 වෙනි අවුරුද්දට එක්කම අලුත් design එකක් එක්ක මේ පේන laptop එකත් රිලීස් කරා. ඉතින් ඒත් එක්ක motherboards, ඒ වගේම විවිධ computers, desktops, විවිධ specifications තියෙන විවිධ graphic cards වලින් සමන්විත ගොඩක් high performance devices අපිට මෙතනදී බලා ගන්න හම්බුණා. ඒ වගේම තවදුරටත් අපිට විවිධ monitors, ඒ වගේම color grade කරන්න පාවිච්චි කරන්න පුළුවන් විවිධ devices, මේවාගේ විවිධ දේවල් අපිට මෙතනදී බලා ගන්න හම්බුණා. මෙතනින් එහාට ගියාම තමයි අපි දන්න ඒසුස්ලාගේ තවත් විවිධ devices තියෙනවා. විවිධ watches, ඒ වගේම ඒසුස්ලාගේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන සෙන් ෆෝන් එක. මේ වගේ විවිධ දේවලුත් අපිට මෙතනදී බලා ගන්න හම්බුණා. එතකම ඒසුස් සෙන්බු ජූනියර් කියන මෙන්න මේ රොබෝවත් බලා ගන්න හම්බුණා. මේ රොබෝට් ගොඩක්ම විශේෂයි. මෙයාට පුළුවන් path එක follow කරගෙන යන්න, ඒ වගේම අපිට ලබා දෙන instructions ට අනුව වැඩ කරන්න, එතකම විවිධ process කරන්න වගේ දේවල් පුළුවන්. ඒ වගේම මේ රොබෝගේ ඉදිරිපස අපිට display එකක් බලා ගන්න හම්බෙනවා. මේ display එක පාවිච්චි කරලා මෙයාට විවිධ කාර්යයන් කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට අපි යන්නේ Asus ලගේ gaming කොටසට. Asus ROG එමෙතන Asus ROG කියන කොටස ඇතුළ තමයි ඊළඟට යන්නේ. මේක අපිට කියන්න පුළුවන් gaming paradise එකක් කියලා. මේක ඇතුළ අපිට සම්පූර්ණයෙන් බලා ගන්න හම්බෙන්නේ gaming සඳහාම එන්ගුණු laptops වගේම ඒ වගේම විවිධ monitors වගේ දේවල්. අපිට ගොඩක් wide monitors, ගොඩක් හොඳ refresh rate එකක් තියෙන monitors, ඒ වගේම විවිධ colorful එක එක designs වලින් තියෙන එක එක cooling systems වලින් size desktop computers පවා අපිට මේක ඇතුළ බලා ගන්න හම්බෙනවා. ඒ වගේම අපිට මෙතනදී games experience කරන්න, games එල්ලම් කරන්න, ඒ වගේ විවිධ gadgets වර්ග පාවිච්චි කරන්න, Asus ලගේ latest technology වගේම latest desktops පාවිච්චි කරලා games එල්ලම් කරන්න අපිට මෙතනදී අවස්ථාව තියෙනවා. ඉතින් මම අද විස්තර
ලංකාවේ Asus ලගේ Computex Event එකේ තිබුණු මේ ප්‍රදර්ශන කුටිය ගැන ඉතින් මේ ගැන හිතන දේවල් මෙතන තිබිච්ච ප්‍රොඩක්ට්ස් ගැන වා හිතන දේවල් මතක තු පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ඉස්සරහට වීඩියෝස් වොන්නම් විස්තර දැනගන්න ඕන නම් මතක තු පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ආව මෙතන දකින්න හම්බුණු හොඳම ප්‍රොඩක්ට් එක මොකක්ද කියලාත් අපි කතා කරමු පල්ලතර කමෙන්ට් සෙක්ෂන් එකේ. වීඩියෝ නරඹුට ගොඩක් ඉස්සුදී අපි තවත් ඉඩ ගහමු නේද? ඔයගලන්ට සුබ දවසක්. අපි ඉස්සර ගී තවත් ඉඩ ගහමු.